අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. නියු නුදියමන්තිය යලිත් උණුසුම් ගින්න නිවන්න කණ්ඩායම් රසක්. චොකා මල්ලි ගැන අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට. පොඩි ලැසීගෙනුත් කොස්කොඩ තාරකගෙනුත් ප්‍රකාශ සටහන් කරගන්න සීඩියට අවසර. රන් කිලෝ 10ක් සමග සැකකරුවෙක් කල්පිටියේදී පොලිස් දැලේ. කොරෝනා සෙත් මෝදි මිසයිල අත්හදා බැලීමක. මුලින්ම දේශීය පුවත්. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ යලි හටගත් ගින්න මෙවන විට යම් මට්ටමකට පාලනය කර තිබෙනවා. ඒ සඳහා නෞකා නවයක් සහ ටග් යාත්‍රා පහක යොදාගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. MT New Diamond නෞකාවේ ඊයේ සවස දෙවන වරටත් හටගත් ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දිය නාවික අංශ දැවන්ත මෙහෙයුමකට එක්ව සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහාය ඇතිවයි. වරාය අධිකාරිය සහ විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවද මීට දායකත්වය සපයනවා. මේ අතර නැව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික බලපෑම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශයේ වෙත මේ වන විට ගොස් තිබෙනවා. නැවත ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයිමන්ඩ් නෞකාව මේ වන විට ගොඩබිමට නාවික සතුන් 27ක් දුරින් ස්ථානගත වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න යම් මට්ටමකට පාලනය වීමෙන් තවමත් ගින්න පවතිනවා. දුමාරයත් යම් මට්ටමකට අඩු වී තිබෙන බවයි අපිට වාර්තා කරන්නේ. ඒකම ඊයේ උදෑසන එතන නැවකාවසලට පැමිණි ගිනි නියම සහ ලාභහානි මර්ධන විශේෂඥයන් ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කොට මේ පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍ය කටයුතු පිළිබඳ උපදෙස් මේ වන විටත් ලබා දී තිබෙනවා. එම ගිනි නියමේ යෙදී සිටින නෞකාවන් සහ යාත්‍රාවන් වෙත ඊට අමතරව අද උදෑසන සම්බන්ධව වරායෙන් පිටත්ව ගිය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය නාරා ආයතනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමත් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අදාළ නෞකාව පවතින ස්ථානයට මේ වන විටත් රැගෙන ගොස් ඔවුන්ගේ නියදින් ලබා ගැනීම සහ අනිකුත් පර්යේෂණ කටයුතු ආරම්භ කොට තිබෙනවා. මරණීය දණ්ඩනයේ නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණ තීන්දුවට අනුව අද පාර්ලිමේන්තුවට රැගෙනීමට කටයුතු කෙරුණා. බන්ධනාගාර නිලධාරීන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ඒ මහතා මෙලෙස පාර්ලිමේන්තුව වෙත රැගෙනීම සිදු වුණේ 2015 ජනාධිපතිවන සමයේදී කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු 3 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණේ පසුගිය ජූලි 31 වනදායි. කෙසේ වෙතත් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේ සුදුසුකමක් නොමැති බවට විවිධ මත පළ වුණා. මෙවන් තත්ත්වයක් හමුවේ තමන් පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයට රීඩ් පෙත්සමක් යොමු කළේ. ඔහු පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී කරන ලෙස දන්වමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් ඊයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරීපත් වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් වී නොමැති බවයි. ඒ අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නා. මොකද හිතෙන්නේ පුතුමාට? වැඩ හොඳද? ඒ අනුව අද පස්සරු 1ට රැස්වන පාර්ලිමේන්තුව සඳහා ප්‍රේමලාල් ජයසේකර මහතා සහභාගී වීමට නියමිතයි. කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන පාර්ලිමේන්තුවේදී සභාව කල්තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගනු ඇති. පොඩිලෙසි සහ කොස්ගොඩ තාරක යන පාතාල කලි සාමාජිකයින් ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන කළ බව පවසමින් ඔවුන්ට විරුද්ධව නඩුවක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද ගොනු කෙරුණා.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 25 වනදා යලි කැඳවීමට නියෝග කළා. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දීමද සිදු කෙරුණා. ඔවුන් ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. කල්පිටිය පාලවිය ප්‍රදේශයේදී රත්රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය පාලවිය මාර්ගයේ පාලන්තුඩාව හන්දිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් රත්රන් තුගේ සමග සැකකරු අතරංගුවට ගැනුණා. මෝටර් රථයක සූක්ෂම ලෙස සංගවා මෙම රත්රන් කිලෝග්‍රෑම් 10 විදේශ රටකට රැගෙන යාම සඳහා සැකකරු උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ. පාර්සල් 8ක එම රත්රන්තුගේ අසුරා තිබුණා. සැකකරු පුත්තලම කන්දකුඩිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලෙක්. වැලිපේ සුරාජ් නැමැති අපරාධකල්ලි සාමාජිකයා අවියායුධ කිහිපයක්ද සමග අතරංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. දිවයිනපුරා සිදු කළ වැටලීම් රැසකදී මද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අතරංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මකිලන් ගමුවේ සංජීව නැමැති අපරාධකල්ලි සාමාජිකයාගේ සමීපතමයකු වන වැලිපේ සුරාජ් නැමැත්තා මිනුවන් ගොඩදී අත්තරංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී සැකකරු අත්තරංගුවට ගැනු අතර ඔහු සන්තිකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, වායු රයිෆලයක් සහ තියුණු ආයුධ කිහිපයක් ද සුවකත් බවයි පොලිසිය පවසන්නේ. කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ පවත්වාගෙන ගිය දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පොලිසිය සමත් වුණා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14.2ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 22ක්, මත්පෙති 27ක් හා මුදලින් රුපියල් 64,000ක් මෙහිදී සුවගත් බව පොලිසිය පවසනවා. සැකකරුවන් 5 දෙනෙකුද අතරංගුවට ගැනුණා. මොවුන් කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. රුපියල් 140කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් තොටලඟ ප්‍රදේශයේදී අත්තරංගුවට ගැනුණා. මත්පෙති 18,900ක් මෙසේ අත්තරංගුවට ගැනුණේ ලොර රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී. සැකකරුවන් 3 දෙනෙකුද එහිදී අත්තරංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර දෙමළගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවන් 2 දෙනෙකු අත්තරංගුවට ගැනීමට දෙමළගොඩ පොලිසිය සමත් වුණා. ඊයේ සවස 6 සිට රාත්‍රී 8 දක්වා බස්නාහිර පළාත තුල පැය 2ක කාලයකදී ක්‍රියාත්මක මෙහෙයුම්වලදී මද්‍රව්‍ය භාවිත කළ 547 දෙනෙකු අතරංගුවටගත් බව පොලිසිය පවසනවා. හෙරොයින් පානය කරමින් සිටි පුද්ගලයන් 265 දෙනෙකු, අයිස් මද්‍රව්‍ය භාවිත කළ 27 දෙනෙකු හා ගංජා පානය කරමින් සිටි 136 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. නීති විරෝධී මත්පැන් පානය කරමින් සිටි 127 දෙනෙකු හා මාවා නැමැති මද්‍රව්‍ය භාවිත කරමින් සිටි 10 දෙනෙකුද අතරංගුවට ගත් සැකකරුවන් අතර වනවා. බේරුවල, මොරගල්ල හා දෙහිවල ඕපන් ප්‍රදේශවලදී මද්‍රව්‍ය සමග පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස දූෂණ මර්දනාංශ නිලධාරීන් සමත් වුණා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5,540ක් හා අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,050ක් සොයා ගැනුණා. විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ රටක නිෂ්පාදිත ගිනි අවිය සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග එක්සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ කහවත්ත ප්‍රදේශයේදී. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවන් 3 දෙනෙකු මිනුවන්ගොඩ නිල්පානාගොඩ වැගොව්ව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්වාරුවේ සූක්ෂම ලෙස සංගවා හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 500ක් දෙහිවල සිට මහියංගනයට රැගෙන ගිය ආබාධිත මත්කුඩු ජාවාරම්කරුවෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මහියංගන පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනුණේ. කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති නිලධාරිනියක පැහැරගෙන ගියේයයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින ගානියා බැලිස්ටර් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම විමර්ශනයට අදාළව සොයාගෙන ඇති පැය 607කින් පමණ යුතු CCTV දර්ශන විශ්ලේෂණය කර
වාර්තා ලබා ගැනීම සඳහා රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ හමුවේ සඳහන් කළේ. එම සම්පූර්ණ වාර්තාව ලබා දීම සඳහා මාස 10ක පමණ කාලයක් ගත වනු ඇතැයි රජය රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවද ඔවුන් පැවසුවා. පැහැර ගැනීම සිදු බව කියන නොවැම්බර් මස 25 වනදා පැය 14:30 සිට 18:30 දක්වා වූ කාල සීමාවට අයත් වීඩියෝ දර්ශන විශ්ලේෂණය කර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කාර්යපිරුම මහතා සඳහන් කළේ සිද්ධියට සතියකට පමණ පෙර කාලයට අදාළ වන සීසීටීවී දර්ශන රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවිය යුතු බවයි. මෙවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න පිළිබඳව අවශ්‍ය දත්තද සමග මීළඟ නඩු දිනයේදී කණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිඥවරයාට දැන්වුවා. නඩුව නොවැම්බර් මස 5 වනදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුණ ගැසුණා. ඒ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. 20 වෙනි සංශෝධනය පිළිබඳව අපි ඉදිරියේදී ගන්න ස්ථාවරය පිළිබඳව අපි සාකච්ඡා කරා. අපි තීන්දුව 20 වෙනි සංශෝධන විරුද්ධ වෙනවා කියලා. තුනෙන් දෙක බලය අඬන්නේ නැහනේ. නෑ සමගි ජන බලවේගයේ විදිහට අපි තීන්දුවක් ගත්තා 20ට විරුද්ධ වෙන්න. මොකද ප්‍රජාතන්ත්‍ර විරෝධී කරුණු සාහසයක් තියෙනවා. විරුද්ධ වෙන තැන් තියෙනවා. 19 වටිනා දේවල් අඳුන්වා දුන්නේ. ඒවා හොස් වීරමේ වෙන මොනම ක්‍රියාපටි බලවත් විරුද්ධ වෙන. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේ වැදගත්කම පිළිබඳවද දේශපාලන නියෝජිතයන් අදහස් පළ කළා. හොඳ කාරණා නරක කාරණා දෙකක් තියෙනවා. යම් සාධනීය කාරණා තියෙනවා නම් ඒක කොහොමද අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තබා ගන්න කියන කාරණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කමිටුවක්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංශෝධන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරන්න අවුරුදු 5ක් ජනතාව දැක්කා ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩු 3ක් වැඩ කරපු හැටි. ජනාධිපතිතුමා එකක් කියනවා, අගමැතිතුමා එකක් කියනවා, කතානායක තව එකක් කරනවා. අස්සාමර ආණ්ඩුව. ඒසම තමයි දානමිනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහිතව ඒ ආණ්ඩුවම පළව හරින්න ආණ්ඩුව පයි කියලා කතා කරන්න ජනතාවට සිද්ධ වුණා. පාර්ලිමේන්තුවක් අස්ථාවර වීමත් විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරු එහා මෙහා හුවමාරු වෙලා බලය වෙනුවෙන් කටයුතු කරද්දී ඒක රටට අයහපත් නම් ඒක විසිරුවා හැරලා ජනාධිපතිවරයාට නැවත පාර්ලිමේන්තු බැතිවරණයක් ඇඳවීමේ අයිතිය ලබා දීම මං හිතනවා පහුගිය අවුරුදු 5ක කාලය තුළ අපි දක්කපු අමිහිරි අත්දැකීම් එක්ක වඩා හොඳ ප්‍රවණතාවයක්. ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණම දේශපාලනීකරණය වෙලා තිබේ. උඩින් ස්වාධීනයි කියලා පෙන්වුවට ඒ ස්වාධීන ආයතන නියෝජනය කරේ දැඩි දේශපාලනීකරණය වෙච්ච ව්‍යවස්ථාදායක සභාව විසින්පත් කරන ඒ නියෝජිතයන් හරහා අපි විශ්ස අරගෙන එන්නේ ජනතාවට ලබා දීපු පොරොන්දුව සහ ජනතාව ලබා දීපු ජනවර්මට අනුකූල වෙලා. ඒ හින්දා විපක්ෂය කලබල වෙන්න ඕනේ නැහැ. මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට වන මතය 2015 ජනාධිපතිවරණයේ අවසානයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ බව එහි නායක රවුෆ් හකිම් මහතා පවසනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට වන මතයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වර්තමානයේදීද රැඳී සිටින බව හකිම් මහතා පැවසුවා. පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරු මාලාවෙන් මියගිය සහරාන් හෂීම්ගේ සොහුයුරු රිල්වාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකිම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් සිටින වීඩියෝ දර්ශන පෙළක් කොමිසමේ විමර්ශනයට ලක්වුණා. එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සඳහන් කළේ අදාළ දර්ශන සිය පක්ෂයට සම්බන්ධ ගර්භණී කාන්තාවක් බැලීමට මඩකලප මහරෝහලට ගිය අවස්ථාවේදී අහම්බෙන් සිදු වූ හමු වීමක ඡායාරූප බවයි. කෙසේ වෙතත් පසුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් එම ඡායාරූපවල පෙනී සිටින මොහමඩ් සියඩ් නම් කාත්තන් කුඩිහි නාගරික මන්ත්‍රීවරයා කියා සිටියේ රවුෆ් හකිම් සහ සිබ්ලි ෆාරුක් රෝහලට ගියේ ගර්භණී කාන්තාව බැලීමට නොව ඍජුවම රිල්වාන් හෂීම් හමු වීමට බවයි. සහරාන් හෂීම් සමග සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර රවුෆ් හකිම් සාකච්ඡාවක නිරතවන වීඩියෝ දර්ශනයක්ද කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණා.
ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් හකීම් මහතා කියා සිටියේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ අවස්ථාවකදී කාත්තන්කුඩියේ පිහිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ පල්ලියටද හානි සිදු වී ඇති බැවින් තමන් කාත්තන්කුඩි නගරයට ගිය අවස්ථාවේදී එම පල්ලියද නිරීක්ෂණය කළ බවයි. එම පල්ලිය අයත් සහරන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව එම අවස්ථාවේ තමන් නොදැන සිටි බව හකීම් මහතා සඳහන් කළා. එදින තමන් සමග සාකච්ඡාවක නිරත වූ පුද්ගලයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ බව එම ප්‍රහාරයට පසුව තමන්ට දැනගැනීමට ලැබුණු බවයි ඒ මහතා කියා සිටියේ. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ 2015 මහමැතිවරණයට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහරන් හෂීම් සමග යම් ගිවිසුම් ගතවීමක් සිදු වූයේද යන්නයි. ඒට පිළිතුරු දෙමින් හකීම් මහතා සඳහන් කළේ දේශපාලන පක්ෂ පිළිපැදිය යුතු බවට සහරන් හෂීම් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබූ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රාදේශීය නියෝජිතයන් සහ තවත් පක්ෂ කිහිපයක් එම කොන්දේසිවලට එකඟත්වය පළ කර තිබූ බවයි. ජනාධිපති කොමසමේ සභාපතිවරයා ප්‍රශ්න කළේ මෙම කොන්දේසිවලට එකඟ වීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී MLA හිස්බුල්ලා මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු මම විතරක් නෙවෙයි තේරීම් බාරක සභාවේ ඉන්න හකීම් මහතාත් සහරන් සමග ගිවිසුම් ගත වුණා යයි කළ ප්‍රකාශය ඔබ ප්‍රතික්ෂේප කළාද යන්නයි. එයට පිළිතුරු දෙමින් හකීම් මහතාත් සඳහන් කළේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස සිටි තමන් හිස්බුල්ලා මහතාගේ එම ප්‍රකාශය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ බවයි. ජනාධිපති කොමිසම නැවතත් විමසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරයට පෙර IS සංවිධානයෙන් මෙරටට පැවති බලපෑම් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබුණේ ද යන්නයි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් ලෙස බුද්ධ්‍යංශ සිදු කළ දැනුවත් කිරීම පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැන සිටින්නට ඇතත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් නොදුන් බවද මහතා සඳහන් කළා. කෙසේ වෙතත් සහරන් හෂීම් ඇතුළු කණ්ඩායමට IS ත්‍රස්තවාදීන් සමග ඍජු සම්බන්ධතාවක් තිබූ බවට තමන් පිළිගන්නේ නැති බවද ඒ මහතා සඳහන් කළා. මෙය සහරන් ඇතුළු පිරිස ඉත්තන් බවට පත් කරගෙන වෙනත් අදිසි බලවේගයක් මෙහෙවුවක් බවද ඔහු සඳහන් කළා. මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හකීම් මහතා සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට ඉල්ලීම කාලාන්තරයක් සිදු කළ බවයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුවද එම ඉල්ලීම එවක ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බව ඒ මහතා කියා සිටියා. මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍යයි යන මතේ වර්තමානයේත් ඔබ රැඳී සිටින්නේ ද යන්න ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසූ අතර මුස්ලිම් ජනතාවට දේශපාලන අනන්‍යතාවයක් පැවතිය යුතු බව තම මතේ බව හකීම් මහතා සඳහන් කළා. සියලු නිවෙස්වල වහලයේ උපයෝගී කර ගනිමින් සූර්ය බල විදුලි නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන බව රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර කුඹුක්වැව නිමල්සිරි විදුහලේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. අද මම ඉදිරි පාසල්වල විදුලි බිල විශාල විදුලි බිලක් බවට පත් කළා කියලා. ඒ නිසා ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න මේ පාසල්වල තියෙන වහලවල් ටික භාවිතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේක අපි පාසල්වල පමණක් නෙමෙයි රජයේ පොදු ගොඩනැගිලි ආණ්ඩුවේ පොදු අමාත්‍යාංශය වගේ ආණ්ඩුවේ ගොඩනැගිලි මේ සියල්ලකම පුළුවන් උපරිම ප්‍රමාණයක් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරලා 2030 වෙනකොට පුනර්ජනනීය බලශක්තිය මගින් 80% විදුලිය නිෂ්පාදනය කිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා ගෙවල් වල වහල මත. හැබැයි තාමත් මේ සඳහා හැකියාව තියෙන්නේ යමක් කමක් කියන පවුල් වලට විතර අපි හාරන්නේ. උපත් ප්‍රේසත් ගෝතකින් තොරව තමන්ගේ නිවස මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් අපි ඉදිරියේදී ඇති කරනවා කියන එකත් අපි මතක් කරමින් අපේ දරුවන්ගේ අනාගත සුභවාදී වෙන පැත්තට මෙරට ශක්තිමත් කරන්න අපට පුළුවන්කම ලැබේ. අක්‍ර පල පූජාවට එක්වමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ පොතත් සමගින් සදිනු රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.